එල්කේ ඩොමයින් රෙජිස්ට්‍රි ආයතනයේ සංවිධාන කළ වෙබ් අඩවි නිර්මාණ සඳහා සම්මාන ප්‍රදාන උත්සවයේ කොළඹදී පැවැත්ුණා. හොඳම ශ්‍රී ලංකන් වෙබ් අඩවි සඳහා වන මෙම සම්මාන උළෙල bestweb.lk යන බැයින් මෙවර පැවැත්ුණේ 14 වරටයි. ඩිජිටල් ක්ෂේත්‍රයේ තුර නිර්මාණශීලීත්වයේ අගයමින් මෙරට පැවැත්වෙන එකම සම්මාන උළෙල මෙයයි. මෙවර උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ස්වාතින් රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතායි. මෙහිදී හොඳම මාධ්‍ය ක්‍රීඩා සහ විනෝදාස්වාද වෙබ් අඩවි කාණ්ඩයේ රන් සම්මානය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ www.itn.lk වෙබ් අඩවිය හිමි කරගත්තා. ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ සමරධිකාරී සංජීවනී ඇපා මහත්මිය ඇතුළු ස්වාධීන රූපවාහිනි ඉහළ කළමනාකාරීත්වය මෙම සම්මානය ලබා ගත්තා. විශිෂ්ටතම වෙබ් සංවර්ධන ඇගීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි අරුල් පී පරමානන්දන් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. සමස්ත සම්මාන උරලේ රන් සම්මානය දිනාගත්තේ idp.gov.lk වෙබ් අඩවියයි. ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සමරධිකාරී ඉංජිනේරු සංජීව නෝනිස් මහතාද මෙහිදී ඇගීමට ලක් කෙරුණා. එල්කේ ඩොමයින් රෙජිස්ට්‍රි ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහන් ඩයස් එහි සභාපති දුමින්ද රත්නායකන් මහත්මතුතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් පළ කළ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා. But also willingness to think outside the box, to take risks, and to push the boundaries of what is possible. අපි අවට පරිසරයේ බැලුවොත් දැක ගන්න පුළුවන් අන්තර්ජාලයේ සතු බලය. එක පැත්තකින් ජනතාව සම්බන්ධ කරගන්න දැනුම හා කුසලතා බෙදා ගන්න වගේම අපේ සමාජය නිවැරදි දිශානතියකට යොමු කරන්න අන්තර්ජාලය ලබා දෙන්නේ විශාල දායකත්වයක්. මේ තරගයට සම්බන්ධ වෙබ් අඩවි වගේම ඩිජිටල් වේදිකාවන් නිර්මාණය කරපු තරගකරුවන් සහ නිර්මාණකරුවන් පෙන්වලා තියෙන්නේ ඔවුන්ගේ දැක්ම, ආශාවන් වගේම ලෝකෙ වෙනස් කරන්න ඔවුන් ලබා දෙන දායකත්වයන්. මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න එල්කේ ඩොමයින් රෙජිස්ට්‍රි ආයතනයට. එවැනි පිරිස ඉදිරියට ගෙන ඉන්න මේ වගේ තරකවලියක් සංවිධාන කිරීම පිළිබඳව ඊට මාධ්‍ය දායකත්වය ලබා දීමට අපට හැකිවීම ඉතාම වටිනවා.